ලැබුණු විශේෂ පුවතක් පොදුජන කේන්ද්‍රීය අරමුණක ජයග්‍රහණයට සියල්ලගෙම සමගි සහය හා බැඳීම් අත්‍යවශ්‍යයි ජනපති බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ශ්‍රී සද්ධර්ම අපිට අවබෝධ කර ගැනීමෙන් භව නිරෝධයත් මෙලොව සුවත් නිවිස කටයුතු කිරීමට මෙම පොහොසත් මංගල්‍ය අධිකම් කරගනුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොසොන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පොදුජන කේන්ද්‍රීය අරමුණ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාගේ සමගිය සහය බැඳීම් අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි ජනාධිපතිවරයාට පොසොන් පණිවිඩයක් වැඩිපුර පෙන්වා දෙන්නේ අතීත අපේ හෙළයන් අභියෝග ජයගනු ලැබුවේ සාමූහික හා පොදු එකඟතා මත පිහිටුවා කටයුතු කිරීම බවයි මේ අතර අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ මහතා අද පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පොසොන් පොහොය දින ශ්‍රී ලංකා ජාතික අධ්‍යාත්මික සංකේත දිනය ලෙසින්ම ශ්‍රී ලංකා රාජ්‍ය දේශපාලනයේ ප්‍රබේවිත දිනය ලෙස සලකන බවයි. විශේෂයෙන්ම වැව කෙත දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථික මඟ පෙන්වූ ධර්ම සංවාදය දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය බිහෝයේ පොසොන් පොහෝ දිනය විහිදු මහරහතන් වහන්සේ ආගමනය සමග සිය නිවේදනය අග්‍රාමාත්‍යවරයා සියපත් කරයි. මේ අතර ලක්වැසින්ට ධර්ම අවබෝධය ලබා දීම මෙන්ම තම ජීවිත හැඩගස්වා ගැනීමට මම වෙත්විවර කර දෙමින් ජාතික ආගමික දේශපාලනික ආර්ථික සමාජීය අධ්‍යාපනික සංස්කෘතික වශයෙන් වූ සෑම ක්ෂේත්‍රයේම වර්ධනයට මහින්දාගමනයේ පුරෝගාමී වූ විපක්ෂ නායක සදීප් ප්‍රේමදාස මහතා පවසනවා. පොසොන් පොහොය උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක පැවසුවේ හෝඩි පොත හෝ නොතිබූ රටක් වූ ශ්‍රී ලංකාවට බුදු සමය ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රහණීය අක්ෂර මාලාව සහිත සකස් වූ අක්ෂර හෝඩියක් පවා ලැබුණු බවයි. අධර්මයෙන් වෙලී දුසිරිතේ බාරවි අවිද්‍යාවෙන් මුලා වී පැවති මිනිස් සමාජය මගින් මහින්දාගමනයේ හේතු කොටගෙන ශිෂ්ට සම්පන්න ප්‍රස්ත හා කෘතස්ත වූ බව විපක්ෂ නායකවරයා නිකුත් කළ පොසොන් පණිවිඩය වැඩිදුරටත් සඳහන් වෙනවා.